අපේ රටේ මැතිවරණ කොමිසම බොහොම පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කරලා මාර්තු 20 වෙනිදා විට අලුත් සභා ස්ථාපනය කරන්න. ඒ උදෙසා මේ මොහොත වන විට අප තැන්පත් කිරීමේ ක්‍රියාවලිය ඇතුළුව අප රටේ පළාත් පාලන ආයතන සියල්ලකටම පාහේ 340කට අප තැන්පත් කිරීම නාම යෝජනා කැදවි ඒ දිනවකවානු සියල්ලක්ම ප්‍රසිද්ධියටපත් කරලා තිබෙනවා. අද දිනේ අපිට අසන්නට ලැබෙනවා මෙන්න මේ ලිපිය හරහා කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවාලු නැවත දැනුම් දෙන තුරු අපේක්ෂක අප තැන්පත් මුදල් බාර ගැනීමෙන් වළකින ලෙසට කැබිනට් එක තීන්දුව කරලා දිස්ත්‍රික් ලේකම් පොරට සියලුම දිස්ත්‍රික් ලේකම් පොරට මේ නියෝගය යවලා තියෙනවා. මේ ගැන අපි නම් පුදුමයට පත් වෙන්නේ නැහැ. මොකද කාලයක් තිස්සේ යම්කිසි ටෙලිනාට්‍ය රංගනයක් විකට ජවනිකා සමග ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ යම් යම් උපදේශකවරු යම් යම් නිලධාරීන් ඇතුළුව අපි මේවා හෙළිදරව් කරන්න පියවරෙන් පියවර පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම වැළැක්වීමේ මහා ජාතික කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරලා අද එහි ප්‍රතිඵල නිකුත් වුණා. මම පැහැදිලිවම කියනවා කශේරුකාවක් නැති පිටකොන්දක් නැති නිවට ආණ්ඩුවට වහාම මැතිවරණය පවත්වා. ඔබට කිසිම අයිතියක් නැහැ මේ රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය කෙලස මේ රටේ සර්වජන ඡන්ද බලය විනාශ කරලා. ඡන්ද අයිතිය මේ රටේ පොදු ජනතාව සතු මූලික අයිතිවාසිකම ෆන්ඩමෙන්ටල් රයිට් එක. කැබිනට් එකට එකට එක්කහුවෙලා රටේ ජනතාවගේ ෆන්ඩමෙන්ටල් රයිට් එක මූලික අයිතිය කැලසන්නට හැකියාවක් නැහැ. මම රජයට කියා සිටිනවා පැහැදිලිවම අනතුරු වැළැක්වීමක් කරන්න. මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවත් එක්ක අපි මහ පාරට බහිනවා ජනතාවගේ ඡන්දයි තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය වෙන්නේ. ඔබට හැකියාවක් නැහැ මන්දිර කුමන්ත්‍රණ කරලා මණ්ඩල කුමන්ත්‍රණ කරලා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වළක්වන්න. අපි ඒකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී වීදි සටනක් ක්‍රියාත්මක කරමු. ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ජනතා අරගලයක් ක්‍රියාත්මක කරමු. අපි මුළු රටම මහපාරට බැස්සලා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස්ව නිවහල්ව සාමකාමීව ඒ දිනා ගන්න සටනට සමගි ජනබලවේගයේ අපි නායකත්වය ලබා ගන්න. ආදරණීය රටවැසියනි සූදානම් වන්න ඔබගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම උදෙසා මේ ආඥාදායක ඒකාධිපති පාලනය රට ජනතාවත් මුදවා ගන්නා මෙහෙයුමට ඔබ එකතු වන්න. අපි සූදානම් ඉදිරියෙන් සිට මේට නායකත්වය ලබා ගන්න. We are ready to lead from the front. මේ රටේ ජනතාවට මේ මහා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා අපි කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්නට අපි සූදානම්. ඔබත් සූදානම් වන්න. අයියේ අයියේ අයියෝ අම්මා ඒ කාරේ
රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.